අයිබෝන් බොරු අහලා මහන්සි නම් ඇත්ත දැනගන්න ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව යථාර්ථයට මුහුණ දෙන්න සූදානම් නම් එන්න මේ ලයිව් එක කරන්න අද තීරණය කරා ඒ හින්දා බැන බැන හරි කමක් නැහැ කොච්චර බැන්නත් මේක පැහැදිලි කරන්න වෙනවා අපි දිගින් දිගටම ඔබට කිව්වා ලංකාවේ දේශීය ණයත් ප්‍රතිව්‍යුහගත කරන්න වෙනවා කියලා දේශීය ණයත් ප්‍රතිව්‍යුහගත කරන්න වෙනවා මේක මගහැරලා යන්න බෑ මේක දිගින් දිගටම අපි පැහැදිලි කරා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අනිවාර්යෙන් කරන්න වෙන බව දැනගෙන අපි ඔබට යම් කිසි සංකල්පයක් පැහැදිලි කරා මොකද මේ පැහැදිලි කරපු සංකල්පය ඒ පැහැදිලි කරපු සංකල්පය තමයි පුරවැසියා සතුව මේ අර්බුදයේ යම් වගකීමක් තියෙනවා පුරවැසි වගකීම කියලා සංකල්පයක් පැහැදිලි කරා මේ පුරවැසි වගකීම කියන සංකල්පය ගත්තාම ඒකේ කාරණා දෙකක් තියෙනවා පුරවැසියාත් යම් ආකාරයකට වත්මන් අර්බුදයට වග කියන්න ඕනේ ඒ වගකීම දෙආකාරයක් තියෙනවා පළවෙනි එක තමයි පුරවැසියා තමයි මේ ආණ්ඩු පත් කරලා තියෙන්නේ ඒ කියන්නේ අවුරුදු 75ක්ම ඡන්දය දීලා තියෙන්නේ පුරවැසියෝ පුරවැසියෝ තමයි මාරුවෙන් මාරුවටම එකම පිරිස ආයෙ ආයෙ පත් කරලා තියෙන්නේ සමහරව අපි දන්නවා අවුරුදු 20ක් 25ක් ගත්තොත් ඒ අවුරුදු 20 25 ටම ඇමති මණ්ඩලයේ ඉඳලා තියෙනවා කැබිනට් මණ්ඩලයේ ඉඳලා තියෙනවා මිනිස්සුම තමයි ඒ අයව පත් කරලා තියෙන්නේ ජනතාව වග කියන්න ඕනේ වැරදි කරද්දි වැරදි කළමනාකරණයක් කරද්දි ඒ ආණ්ඩුවම ආයෙ ආයෙ පත් කරා නම් ඒ වගකීම පුරවැසියාට එන එක නවත්තන්න බෑ දෙවැනි කාරණාව තමයි මේ අපි දන්නවා මේ අර්බුදය ඇතුලේ තියෙන ලොකුම ගැටලුවක් තමයි සහනාධාර විශාල ප්‍රමාණයක් දීලා තියෙන එක ඒක විදුලි බිලට වෙන්න පුළුවන් තෙල් බිලට වෙන්න පුළුවන් නොමිලේ පොහොර බෙදුව වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙන ආකාරයක සහනාධාර දීම් වෙන්න පුළුවන් මේ සියලු සහනාධාර භුක්ති විඳලා එහෙම නැත්නම් පරිභෝජනය කරලා තියෙන පුරවැසියෝ ඒ හින්දම යම් ආකාරයකට පුරවැසියා සතුව මේ අර්බුදයට වගකීමක් තියෙනවා ඔන්න ඔය කියන කාරණා දෙක මතක තියාගෙන අපි ඉස්සරහට යමු දැන් ගොඩක් කට්ටිය කියනවා දැන් මේ ණය ඔක්කොම හොරා කාපු හින්දා කියලා මේ ළඟදිව ළඟනාමල ගහන සංකල්ප වලට අහුවෙන හින්දා ඒක ලේසි මොකද පුරවැසියා හිතනවා රයිට් මම බේරලා නැහැ මගෙන් ප්‍රශ්නයක් වෙලා නැහැ මේ දේශපාලකයා ඔක්කොම හොරා කාලා ඒ හින්දා තමයි අර්බුදයකට රට ගිහිල්ලා තියෙන්නේ ඒ හින්දා අපේ අවුලක් නැහැ අන්න අරයාගෙන් ඔක්කොම ගන්න වගේ අදහසක තමයි පුරවැසියාට මේ දවස්වල කියලා දීලා තියෙන්නේ සාමාන්‍යයෙන් ඡන්දයක් දිනන්න ඕන දේශපාලක ඒ විදිහට ජනතාව රවට්ටනවා ඒක තමයි ස්වභාවය හැබැයි අපි බැන බැන බැනුන් අහගෙන හරි මේ දේවල් කියන්නේ ඡන්ද දිනීම කෙසේ වෙතත් මේ සංකල්පයට හරියට තේරුම් අරගෙන රටත් එක්ක ඉස්සරහට නොයා මේ අර්බුදයෙන් අපිට එතර වෙන්න බැරි හින්දා. එහෙනම් අර්බුදයෙන් එතර වෙන්න ඕන නම් ඒ ගැන කතා කරමු. හැබැයි අර බොරු කිය කී ඡන්ද දිනන පාරක නම් අපි නෑ. එහෙනම් ඕන තරම් බනින්න එකට කමක් නෑ. එහෙනම් අපි ගත්තොත් ලංකාව මේ හිර වෙලා තියෙන ණයතොගේ පළවෙනිම ලොකුම කොටස ගෙවලා තියෙන්නේ අර කලින් ගත්ත ණය ආයෙ ගෙවන්න. කලින් ගත්ත ණය ආයෙ ආයෙ ගෙවන්න තමයි ලංකාව මෙච්චර දුරට ණය අරගෙන තියෙන්නේ. කලින් ණය වෙනවා ඊට වඩා වැඩි පුලියකට තව ණය අරගෙන කලින් ගත්ත ණය ගෙවෙනවා. ලංකාවේ ණය බරේ ලොකුම කොටස තමයි කලින් ගත්ත ණය ආයෙ ගෙවන්න ගත්ත කොටස. දෙවැනි එක තමයි අපි පරිභෝජනය කරපු කොටස. මම ඔබට කිව්වා විදුලි බිල පාඩුවට දීලා. එහෙම නැත්තම් තෙල් ටික ලාබෙට දීලා. එහෙම නැත්තම් පොහොර නොමිලේ දීලා. මේ ආකාරයට ගොඩාක් දේවල් සහනාධාර ක්‍රමයට දීලා ඒ වගේම විශාල රාජ්‍යයක් පවත්වාගෙන ගිහිල්ලා රාජ්‍ය ආයතන පාඩු ලබලව රජයට තියාගෙන ගිහිල්ලා මේ ආකාරයේ විවිධ වැඩවලට ජනතාව ඉල්ලා සිටියා ජනතාව ඉල්ලනවා තෙල් ටිකක් වැඩි වුණොත් එහෙම කරත්තවල යනවා බයිසිකල් පදිනවා දේශපාලකයෝ එක්ක නැත්තම් කරන් බිල වැඩි කරාම ආණ්ඩු පෙරලනවා ඡන්දේ දීලා ඉතින් මේ විදිහට ජනතාව හැසිරලා තින්නේ තර තියෙන සහනාධාර පවත්වාගෙන යන මානසිකත්වයකම තමයි ඉතින් ඒ වගේ මානසිකත්වයකින් අපි හිටියනම් ඒ සහනාධාර වෙනුවෙන් ආණ්ඩු ගෙවලා තියෙන්නේ ණයට අරගෙන. එහෙම නැත්නම් සල්ලි අච්චු ගහලා. ඒ හින්දා මේක දෙවනි හේතුව තමයි මේ අපේ පරිභෝජනයට අපි ණය අරගෙන තියෙනවා. රටක් විදිහට පරිභෝජනයට ණය අරගෙන තියෙන එක තමයි ණයවලට තියෙන ලොකුම දෙවනි හේතුව. තුන්වැනි එක තමයි වත්කම් හදාගෙන තියෙනවා. හයිවේ ටික වෙන්න පුළුවන් නැත්නම් වරායන් හැදුවා වෙන්න පුළුවන්. කොහම වුණත් මේ හදාගත්ත වත්කම් ඇතුලේ අපිට අනවශ්‍ය දේවල් ගොඩක් තියෙනවා. නෙළුම් කුළුණෙන් වෙච්ච වැඩක් නැහැ. නෙළුම් පොකුණෙන් බොහොම සීමිත වැඩක් තියෙනවා. හම්බන්තොට හදපු සම්බන්ධ ශාලාවෙන් කොච්චර වැඩක් තියෙනවද? මත්තල එයාපෝට් එක තාම වියදම් කරපු ගාණෙන් කොච්චර අපිට අවුරුදු පතා ඒකේ ජෙනරේට් කරලා දෙනවද රෙවෙනු එකක්? හම්බන්තොට අන්තිමට කරගන්න බැරුව වික් ආරායත් එක්කම. මේ විදිහේ අනවශ්‍ය ඉදිකිරි ගොඩාක් කරලා තියෙනවා. ඒ වගේම තමයි අමතක කරන්න එපා ලංකාවේ 100ට 100ක් විදුලි සැපයුම හදලා දීලා තියෙනවා. විදුලි සැපයුම හැම ගේකටම කරන්ට් එක යන මට්ටමකට විදුලි සැපයුම හදලා දීලා තියෙනවා. ඒකත් ණය අරගෙන පාඩු ලබාගෙන කරපු දේවල්. ඒ වගේම රටේ මොන කොනට ගියත් පාරවල් ටික හැදිලා තියෙනවා. මේ ඔක්කොම ණයට ගත්ත දේවල්. ඒ කියන්නේ වත්කම් හැදිලා තියෙනවා. සමහර ඒවා වැඩක් නැහැ. සමහර ඒවා වැඩක් තියෙනවා. කොහොම වුණත් අනවශ්‍ය වත්කම් සෑහෙන ප්‍රමාණයක් හැදිලා තියෙනවා. ඒක තමයි තුන්වැනියට ණය වැඩිපුරම ගිහිල්ලා තියෙන කාරණාව.
අමතක කරන්න එපා හතරවෙනි එක රටේ යුද්ධයක් තිබුණා අවුරුදු 30ක් 30 ගිය ඒ යුද්ධ කරන්නත් මුදල් ආවද ඒ ඔක්කොම ණයට අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ ඒකත් පුරවැසිය විදිහට අපිට දරා ගන්න වෙනවා කවදාවත් අපිට ඒක දැනිලා නැහැ හැබැයි කඩන් වැටිච්ච දවසට ඒක දැනෙනවා දැන් ඒක දැනෙන දවස ඇවිල්ලා තියෙනවා අන්න පස්වෙනියට දාන්න පුළුවන් සොරාකෑම් කියනවා සොරාකෑම් කියන එක දේශපාලකයාට පමණක් දාන එක වැරදි මොකද ඒකත් පුරවැසියා දේශපාලකයාට පමණක් මේ වගකීම දීලා පුරවැසියා වගකීමෙන් නිදහස් වෙන්න උත්සාහ කිරීමක් නෑ පුරවැසියාටත් වගකීමක් තියෙනවා මොකද දේශපාලන හොරු ලොකුම තක්කඩි ටික හොරු ටික වෙන්න පුළුවන් හැබැයි දේශපාලකයා වටේට ඉන්න නිලධාරී ටිකත් හොරු ඒ වගේම ලයිසන් එක ගන්න කියලා රුපියල් 500 ඉඳලා පගාව දෙන පගාව ගන්න මිනිහගේ ඉඳලා පුරවැසියොත් හොරු රාලහාමිට තැපල් අපි ගත්තක්කම් දන්න පාරේ ට්‍රැෆික් රාලහාමිට රුපියල් 500ක් දීලා මාරු වෙනවා අපි. ඒ අපිත් හොරු පුරවැසියෝ තුලත් හොරු ඉන්නවා. එහෙම නැත්නම් ජරාව කරන මිනිස්සු ඉන්නවා. මේ ඔක්කොම එකතු වෙලා තමයි මේ රටේ ප්‍රශ්නේ අර්බුදේ හදන්නේ. මේ සිස්ටම් එක හැදෙන්නේ එහෙමයි. මේ සිස්ටම් එක පවතින්නේ එහෙමයි. ගොඩක් මිනිස්සු හිතනවා අපි සිස්ටම් එක කරන්න දෙන්න අපිට වෙනස් කරන්න බෑ. අපිත් මේ තියෙන විදියට කොහොම හරි සෙට් වෙලා මේක ජීවත් වෙන්න ඕනේ කියලා. එහෙම සෙට් වෙවි ජීවත් වෙලා තමයි මේ හොරුන්ගේ වර්ගයක් තියෙන රටක් හදලා තියෙන්නේ. වංචා දූෂණ වලින් පිරිච්ච රටක් හදලා තියෙන. අපි ඔක්කොම එකට වග කියන ඕනේ. සිස්ටම් එකම වැරදි වෙලා තියෙනවා. එන පුරවැසියා ඇතුළු, දේශපාලකයා ඇතුළු, නිලධාරීන් ඇතුළු අපි හැමෝම මේකට වග කියන්න ඕනේ. ඒ වගකීම එක දවසක ඔළුවට ගත්තොත් මේ ප්‍රශ්නේ විසඳන්න ලේසි බලෙන්න කමක් නැහැ හැබැයි ඇත්ත කතා කරනවා ඒක බාර ගන්නවා නම් බාර ගන්න නැත්නම් බැනලා යන්න ප්‍රශ්නයක් නැහැ හරි ඔබට මම දැන් ඔන දේශීය ණය ප්‍රතිගත කිරීමට එන්න කලින් පොඩි සංකල්පයක් අපි පොඩි සරල උදාහරණකින් මේ සංකල්පය තේරුම් ගන්න බලමු අපි හිතමු දැන් ලෙබනනේ බංකොලොත් වෙලා නැහැ ලෙබනනේ බංකොලොත් වෙලා හිතන්න ලංකාව බංකොලොත් වෙලා හිටියේ නැහැ කියලා ලංකාව බංකොලොත් වෙලා හිටියනම් ලෙබනනේ බංකොලොත් වෙලා හිටියා හිතන්න ලංකාවේ ඉන්නවා මම කියලා මට මිලියන ඩොලර් මිලියන 10ක් තියෙනවා මම හිතනවා ලෙබනනේට ණයක් දෙන්න ඕන කියලා මම ලෙබනනේ තියෙන ලෙබනනේ බොන්ඩ් එකක් අරගෙන තියෙනවා විදේශ බැඳුම් කර ඒගොල්ලෝ නිකුත් කරලා තියෙනවා මම ඒකෙන් මිලියන 10ක් දීලා බැඳුම් කරයක් අරන් තියෙනවා එහෙම නැත්තම් හිතන්න අපි අර කබ්‍රාල්ලා මහින්දලා ඒ කාලේ මේ ග්‍රීසිය බොන්ඩ් එකක් මිලට ගත්තානේ යම් කිසි ඩොලර් ප්‍රමාණයක් දීලා ඉතින් ඒ වගේ දැන් හිතන්න මම ඒගොල්ලන්ට ණය දීලා තියෙනවා දැන් ඒ රට කඩන් වැටිලා දේශපාලකයාගේ වැරදි වෙන්න පුළුවන් නැත්තම් ජනතාව නාස්ති කරලා සහනාධාර අරගෙන වෙන්න පුළුවන් දැන් මම ණය දුන්නා දැන් රට කඩන් වැටිලා දැන් පාඩුව ඒගොල්ලෝ කියනවා ණය ගෙවා ගන්න බෑ කියලා ණය ප්‍රතිව්‍යුගත කරලා දෙන්න කියලා එතකොට මම දැන් මගේ මම කියන්න ඕනේ ආහා දැන් මම මිලියන 10ක් දුන්නානේ එක්ක 10 මේපා මට 8ක් දෙන්න මං කියනවා මං හැයා කට් එකක් ගන්නම් කියලා මම 5 ගානේ පොලියට දුන්නේ එහෙනම් දැන් කමන්නේ 2 ගානේ මං අඩු කරලා දෙන්නම් ඒ කියන්නේ පොලිය අඩු කරලා දෙනවා. එහෙම නැත්නම් මම ඔයගලන්ට අවුරුදු 5කට දුන්නේ දැන් 10ක් දෙන්නම් නයි. දික් කරන්නම් කාලේ කියලා. ඉතින් මේ වගේ තුන් ආකාරයකට මට සිද්ධ වෙනවා ලෙබනනේට සහන දෙන්න. හැබැයි ඒ සහන දෙන දෙන එකකින් මටයි පාඩුව. මගේ මිලියන 10 තමයි අට උනේ. මගේ පොලිය තමයි අඩු උනේ. ඉතින් මට තමයි වැඩිපුර කාලයක් යන්නේ මේක හම්බෙන්න. ඔන්න ඕකම දැන් හිතන්න අපිට ඇමරිකාවේ ඉන්න මිනිස්සු වෙන්න පුළුවන්, යුරෝපේ ඉන්න මිනිස්සු වෙන්න පුළුවන්, මේ ලෝකේ ඕන තැනක ඉන්න මිනිස්සු වෙන්න පුළුවන්. ලංකාවට දරුණු විදිහට ණය දීලා තියෙනවා. ඒවා විදේශ බැඳුම් කරණිකුත් කරලා වෙන්න පුළුවන්, විදේශ රාජ්‍යයන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සංවිධාන වෙන්න පුළුවන්. දැන් ඒගොල්ලෝ අපි කරගත්ත වැරද්දට, අපි සහනාධාර අරගෙන, අපි යුද්ධ කරලා, අපි ආයෙ ණය ගෙවන්න ණය අරගෙන, අපේ දේශපාලකයා වැරදි විදිහට කලවණාකරණය කරලා, ඉතින් අපි කරගත්ත වැරදි වලට ඒ මිනිස්සු ටික පාඩු ලබන්න ඕනේ. ඒකට කැමති වෙයිද ඒගොල්ලෝ? ඒගොල්ලෝ ඒකට කැමති වෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියනවා ඇයි අපි විතරක් පාඩු ලබන්නේ? ඕගොල්ලන්ගේ ප්‍රශ්නේ. ඕගොල්ලන්ගේ රට බංකොලොත් කරගත්තේ. ඕගොල්ලෝයි මේ ආණ්ඩු මේ විදියට හැදුවේ. ඕගොල්ලන්ගේ දේශපාලකයෝ හොරකම් කරේ. ඕගොල්ලන්ගේ පුරවැසියෝ මේ සහනාධාර පරිභෝජනය කරේ. රජයක් කරන විදිය දන්නේ නැතුව ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දේ පාවිච්චි කරලා ආණ්ඩු කර කර අරක නොමිලේ දෙන්නම් අරක මේක දෙන්නම් කියනකොට ඒවට ඡන්ද දුන්නේ. දැන් ගියපාර ඡන්ද බලන්න 2019 ජනාධිපති සජිත් කියනවා මම පෑඩ් නොමිලේ දෙනවා කියලා. ගෝටා කියනවා මම පොහොර නොමිලේ දෙනවා කියලා. එයා එකක් කියනකොට මෙයා තව එකක් කියනවා. හරියට නිකන් අර තියෙන්නේ මල්වට්ටි වෙන්දේසි වගේ. අර එකක් කියනකොට නොමිලේ දෙනවා කියලා. මෙයා තව එකක් නොමිලේ දෙනවා කියලා. අන්න ඔය විදිහට ලංකාවේ ඡන්දවල තිබිලා තියෙන ඔක්ෂන්ස් වගේ. අර එකක් දෙනකොට මෙයා තව එකක් දෙනවා නොමිලේ දෙන්නම් අරක දෙන්නම් මේක දෙන්නම් කියලා. මොකද දේශපාලකයා උත්සාහ කරන්නේ බලයට එන්න විතරයි. හැබැයි බලයට ආවම කරගන්න බෑ. රටවල් බංකොලොත් වෙනවා. කොහොම හරි අවුරුදු 5 අදගෙන ඊට පස්සේ ඊළඟ කට්ටිය ආයේ බලයට එනවා. ඔක තමයි මාරුවේ මාරුවට ගිහිලා තියෙන්නේ. ප්‍රධාන වැරද්ද හේතුව ජනතාවට මේක නොතේරෙන එක. ජනතාවට කන්න ටිකක් බොන්න ටිකක් දුන්න ගමන් ඒගොල්ලෝ ඡන්ද දෙනවා පස්සෙන් යනවා. ඒක තමයි ලංකාවේ ස්වභාවය වෙලා තියෙන්නේ. ඒකේ ප්‍රතිඵලය තමයි දැන් තියෙන ආර්ථික අර්බුදය. අඩුම තරමින් මේ කාලේ අපිට දැනුවත් වෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. මොකද ඒක අත්දකින්නකොට
තේරෙන හින්දා දැනුවත් කරන්න ලේසි දැනුවත් වෙන්න ලේසි ඒක තමයි මේක තමයි හැත්ත ඉතින් දැන් මෙහෙම බලමු දැන් මේ ණය ප්‍රතිහුගත කිරීම එහෙම විදේශ දැන් අපි දන්නවා ලංකාවේ ණය ප්‍රතිහුගත කිරීම අප්‍රේල් 13 වෙනිදා පටන් ගත්තා දැන් ටේබල් එකට අපිට ණය දීපු හැමෝම ඇවිල්ලා එකඟද වෙලා කතා කරනවා මේ ඉන්නේ විදේශීය ණය හිමියෝ විතරයි දේශීය ණය හිමියෝ මේකේ නැහැ ඇත්තටම ලංකාවේ ආණ්ඩුවට වැඩිපුරම ණය දීලා තියෙන්නේ දේශීය ණය හිමියෝ අපි තමයි ණය දීලා තියෙන්නේ ලංකාවේ ආණ්ඩුවට ඒ කියන්නේ අපි දැනගෙන නෙමෙයි ණය දෙන්නේ අපි නොදැන දෙන්නේ අන්න ඒකයි මේකේ තියෙන වෙනස විදේශීය අපේ ණය අපිට ණය දෙන කට්ටිය දන්නවා අපි ණයක් දෙනවා කියලා හැබැයි ලංකාවේ මිනිස්සු ගිහිල්ලා බැංකුවේ දාන සල්ලි ටික නැත්තම් අර්ථසාධක අරමුදල දාන සල්ලි ටික FD දාන සල්ලි ටික ගිහිල්ලා අන්තිමට නතර වෙන්නේ ආණ්ඩුව ඒක අපි දැනගෙන කරන්නේ නැහැ හැබැයි ලංකාවේ ආණ්ඩුව තමයි ලංකාවේ ලොකුම ණය හිමිය ලංකාවේ වැඩිපුරම ණය අරගෙන තියෙන කෙනා තමයි ලංකාවේ ආණ්ඩුව ඒ ණය බර ලොකු යර විදේශීය ණය බරට වැඩිය. හැබැයි ලේසියට ආණ්ඩුව කරන්නේ මොකද්ද? සල්ලි අච්චු ගහගා දානවා ඒ ණය ටික ගෙවන්න. හැබැයි දැන් ඇවිල්ලා තියෙනවා මහ බැංකුව ස්වාධීන කිරීමේ පනත. දැන් මේ පනත ආවට පස්සේ ඕනෝන විදිහට සල්ලි අච්චු ගහන්න විදිහක් නැහැ. ඒ වගේම අර දේශීය ණය ඕනෝන විදිහට අර කුට්ටි පිටින් දැන් තොග පිටින් ගත්තට ලොකු පොලියක් දැන් 130ක විතර පොලියක් ගත්තානේ. ඒවා ආයෙ ගෙවාගෙන යන්න විදිහක් නැහැ. එහෙනම් මොකද කරන්න වෙන්නේ මේක අනිවාර්යෙන් ප්‍රතිහුගත කරන්න නැතුව ආණ්ඩුවට ඉස්සරහා තමන්ගේ වියදම් ටික කවර් කරගන්න බෑ. දැන් අපි දන්නවා ලංකාවේ ආණ්ඩුවට ආදායම ඉතාමත්ම සීමිතයි. මේ ආදායමෙන් ඕනේ අර විදේශීය ණය ගෙවන්නත් දේශීය ණය ගෙවන්නත් දෙකම. දැන් ණය ගෙවන ටික කරගන්න බෑ. ණය ගෙවන ලොකු කුට්ටිය ගෙවා ගන්න බැරි හින්දා මේක කුඩා කරගන්නයි ප්‍රතිහුගත කරන්නේ. හෙයා කට් එකක් දීලා වෙන්න පුළුවන් පොලි අඩු කරලා වෙන්න පුළුවන් කාලය දික් කරලා වෙන්න පුළුවන් මේ ණය තොගය අවුරුද්දකට ගෙවන්න තියෙන මුළු ණය වාරිකය අඩු කරගන්න එක තමයි කරන්න හදන්නේ ප්‍රතිහුගත කළා එතකොට විදේශීය කට්ටිය කියන්නේ ඔයා ඒ කුට්ටිය අඩු කරගන්න ඇයි අපෙන් විතරක් අඩු කරලා බෑ අරයන්ගෙනුත් අඩු කරගන්න ඒ කියන්නේ දේශීය වින කට්ටියගෙනුත් අඩු කරගන්න ඒක ගාණක් හදනවා ඒ ගාණ හදලා බලනකොට දේශීය එකත් අඩු කරොත් විතරයි විදේශීය එක්කන මේකට එකඟ වෙන්නේ නැත්තම් සම්පූර්ණයෙන් ආණ්ඩුවට ගෙවා ගන්න පුළුවන් අතේ තියෙන මුදලෙන් විදේශීය එක්කනට විතරක් ණය ප්‍රතිහුගත කිරීමක් දීලා පාඩුවක් කරලා දේශීය එක්කනට පාඩු කරන්න බෑ කියලා අපිට ඉන්න විදිහක් නැහැ ඒකට විදේශීය ණය දීපු කෙනා එකඟ වෙන්නේ නැහැ අන්න ඔතනයි දේශීය ප්‍රතිහුගත කිරීම ඇවිල්ලා තියෙන ඔන්න ඔය කියන කාරණා කීපෙ හින්දා ඉතින් ඒක අනිවාර්යෙන් මේ කරන්න වෙන්නේ මේ අපි අමාරුවෙන් ඉන්න ආර්ථිකයක් ඇතුලේ අමාරුවෙන් ඉන්න ආර්ථිකයක් ඇතුලේ ඉන්නකොට බැංකු පද්ධතියට මේ තියෙන ප්‍රතිහුගත කිරීමට මූණ දෙන්න පුළුවන් ද බැරිද කියන එක දීර්ඝ සාකච්ඡාවක් ඒක මීට වඩා තව කරුණු කාරණා ඇතුව කොහොමද මේ ප්‍රතිහුගත කිරීම වෙන්නේ කියන තත්වයක අපි විශ්ලේෂණය කරලා බලන්න ඕන එක කොහොම වුණත් ලංකාවේ මූල්‍ය පද්ධතිය තමයි ලංකාවේ තියෙන ප්‍රධානම කර්මාන්තය. ඒක ලංකාවේ තියෙන අපි බැලුවොත් කර්මාන්ත ඇතුලේ මූල්‍ය සමාගම් ටික තමයි බැංකු ටිකයි ෆයිනෑන්ස් සමාගම් ටිකයි ඉන්ෂුරන්ස් ටිකයි ඒවා තමයි ලංකාවේ තියෙන ලොකුම නම්බර් 1 කර්මාන්තය. ඉතින් ඒ වගේම ලංකාවේ බැංකු වල රේටින්ග්ස් උත් බොහොම හොඳට තියෙනවා. මේ ප්‍රතිහුගත කිරීමෙන් හින්දම බැංකු ටිකේ අම්මාකාරයකට මේක සූදානම් වුණා. ඒගොල්ලෝ යම් කිසි රිසර්ව් එකක් අතේ තියාගත්තා. දැන් මිනිස්සු බය වෙනවා ප්‍රතිහුගත කරනවා කියලා මගේ සල්ලි ටික එළියට ගනී කියලා බයක් තියෙනවානේ. එහෙම වෙන එක හරිද? මං දැන් අපි හිතමු එහෙම ගන්න පුළුවන්ද කියලා. දැන් ගත්තා කියමුකෝ මගේ තියෙනවා ලක්ෂ 50ක් දාලා ලංකා බැංකුවේ ඔන්න FD එකක්. මම දැන් හදිසිය කාලවල මේක ප්‍රතිහුගත කරගෙන මේක උස්සන් යනවා. දැන් අරගෙන ගිහින් මම මොකද කරන්නේ? ගෙදර ලාච්චු දාලා තියාගන්නද? ගෙදර ලාච්චු දාලා තියාගත්තら ඒ සල්ලි ටිකට මුකුත් වෙනවද? නෑනේ. සමහරු හිතනවා ඉඩමක් ගන්න පුළුවන්. ලංකාවේ ඇත්තට ඉඩම් ගන්න තියෙනවද? රත්තරන් ගන්න පුළුවන්. රත්තරන් තියෙනවද ඇත්තට? මේ වෙලාවේ ගන්න. ඩොලර් තියෙනවද ගන්න? මොනවා හරි අපිට වැඩිපුර ප්‍රතිලාභයක් දෙන තැනක මේ මුදල් එළියට අරගෙන ආයෝජනය කරන්න කියලා අපි හිතුවොත් එහෙම කරන්න ඔප්ෂන්ස් ලංකාවේ නැහැ රුපියල් වලින් කරන්න දේවල් නැහැ. ඒ හින්දා gedara laachchu hari alma hariyata dala tiya ganna wage wadak karanna bae. ඒ හින්දා ගොඩක් වෙලාවට අපිට මේක අර බැංකුවට ගිහිලා මේක ගත්තා කියලා කරන්න දෙයක් නැති හින්දා බැංකුවෙම තියෙන එක තමයි කරන්න වෙන්නේ. ඉතින් ප්‍රතිහුගත කිරීම කියන්නේ ගොඩක් වෙලාවට කාලය දික් කර ගැනීමක් විතරයි කියන එක තමයි අදහස දේශීය ණයවලදී. ඒ කියන්නේ ලක්ෂ 50ක් දාලා තියෙන කෙනෙකුගේ ණය ටික කපලා ලක්ෂ 40 වගේ අතර දෙන්න කියලා එකක් වෙන එකක් නෑ. ඒ කියන්නේ හෙයා කට් එකක් දේශීය ණයවලට වෙන එකක් නෑ. පොලිය අනුපාතයේ ලොකුවට එහෙම එහෙම වෙන එකක් නෑ. ඒක පාඩුවක් වෙන එකකුත් නෑ. හැබැයි වෙන්නේ ණය දැන් අවුරුදු අපි හිතන දැන් FD එකක් දාලා දෙනවා අවුරුදු 5කට කවුරු හරි මේක අවුරුදු 10ක් විතර වගේ දික් වෙනවා වගේ තත්ත්වයක් තමයි ඇති වෙන්න පුළුවන්. ඒක පැහැදිලි කරන්න ඉස්සරහට මේක හරියට ස්ටෙප් ටික එනකොට ඒ හින්දා දේශීය ණය ප්‍රතිහුගත කිරීම කරන්න වෙනවා. ඒකට මුහුණ දෙන්න වෙනවා. ඒක කළමනාකරණය කරගන්න වෙනවා. බැංකු පද්ධතියට හානියක් වෙන්නේ නැතුව. ඒක මග හැරලා යන්න බෑ. දේශපාලන පක්ෂ වලින් කියනවා නෑ නෑ අපි ආවොත් ප්‍රතිහුගත කිරීම කරන්න. අපි ආවොත් මේක කරන්න වෙන බොරු.
ඒ ඡන්දය අරගන්න කරන වැඩ එහෙම නැත්නම් ජනතාවගෙන් හොඳ අහගන්න ඒගොල්ලන්ගේ රැල්ල හදාගන්න කියන වැඩ මිසක් ඇත්ත පැහැදිලි කිරීමක් නෙවෙයි මොකද ඇත්ත කිව්වොත් මේ විදිහට බැනුම් අහන්න වෙනවා මේ විදිහට බැනුම් අහලා hina වෙලා මෙතන අපහාස කරලා ඔය ඔක්කොම ටික වෙනවා ඇත්ත කියන්න ගියොත් හැබැයි රට හදනවා නම් ඇත්ත කියන්න වෙනවා ඒ හින්දා ඡන්දේ දුන්නත් නැතත් ඔබ අපිට අපහාස කරත් නැතත් මෙන්න මේක තමයි ඇත්ත යථාර්ථය ඔකට මුහුණ දෙන්න වෙනවා ඒ හින්දා දේශීය ණය ප්‍රතිවිරුද්ධ කිරීම කියන එක අනිවාර්යෙන් වෙන වැඩක් ඉතින් මේ විදිහට ගත්තාම මේ විදිහට ගත්තාම ණය ප්‍රතිවිරුද්ධ කිරීමෙන් පස්සේ මේක ආර්ථිකය රීසෙට් වෙනවා වගේ එකක් වෙනවා රීසෙට් වෙනවා ඒ කියන්නේ මොකක් හරි අපි දන්නවා කම්පියුටර් එකක් හරි වැඩ කරන්නේ නැත්නම් පොඩ්ඩක් අපි රීසෙට් කරන්න පුළුවන් අපි නැත්තම් මොකද රීස්ටාර්ට් කරලා බලන්න බලන්න රීසෙට් වෙනවා මේ ඉකොනොමි එක රීසෙට් වෙන්න යන ස්ටෙප් එකක් මේක අනිවාර්යෙන් කරන්න වෙනවා මේක නැතුව ඉස්සරහට යෑමක් නැහැ ඒක මග හරින්නවත් බෑ අපි ගත්තොත් සමහර රටවල් ගත්තාම ලෙබනනේ වගේ රටවල් අවුරුදු 3ක් ගිහිල්ලත් IMF එක එන්න බෑ කියනවා හේතුව තමයි රට ඇතුලේ තියෙන දේශපාලනික අස්ථාවරත්වයෙන් හින්දා එක කණ්ඩායමක් තව එකක් කියනවා තව කණ්ඩායමක් තව එකක් කියනවා කාටවත් එකඟතාවයකට එන්න බෑ හැම දෙයකටම එකඟ වෙන්න බැරි නම් ඒ රටේ දේශපාලනික අස්ථාවර වෙනවා ඒ දේශපාලන අස්ථාවරයක් ඇති වෙනකොට ආර්ථික අස්ථාවරත්වයක් ඇති කරන්න බැරි වෙනවා එහෙනම් විශේෂයෙන් මේ දේශීය ප්‍රතිවිරුද්ධ කිරීම කියන එක සංවේදී මොකද ජනතාව බය වෙනවා අපේ සල්ලි වලටත් අම්බු මුකුත් නැති වෙනවාද කියලා හැබැයි නෑ FD වගේ දාලා තියෙන නැත්තම් යම් ආකාරයකට මුදල් අතිරික්තයක් ඉතුරු කරන් ඉන්න පිරිසකෙන් යම් ප්‍රමාණයක් ඒක පරක් වෙන එක විතරයි වෙන්න තමන්ගේ අතින් යන්න යම් කිසි අර අපි කියන වෙළඳ පොළ තුල ද්‍රවශීලීතාවය අඩු වෙනවා කියලා මේකෙන් මොකද ඔය අපි කියන ටී බිල්ස් ටික එන්නේ නැති කොට ගන්න සල්ලි ටික ආයි කැරකි කැරකි බැංකුවට එන්නේ නැතුව බැංකුව අතේ තියෙන සල්ලි ප්‍රමාණය පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන් හින්දා බැංකු වල ද්‍රවශීලීතාවයේ ප්‍රශ්න එන හින්දා බැංකුවකට අර වෙළඳ පොළට අවශ්‍ය කරන ණය ටික නිකුත් කරගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. ඔක තමයි තියෙන ලොකුම ගැටලුව. ඒ කියන්නේ අපි දන්නවා ණය කියන එක නිරන්තරයෙන් වෙළඳ පොළට අවශ්‍යයි. ණය ටික වෙළඳ පොළේ තිබුණොත් තමයි බැංකු හරහා ණය ටික වෙළඳ පොළට ආවොත් තමයි රටේ මේ මුදල් ගැවසීම වෙන්නේ. ගැවසීම වෙනකොට තමයි ආර්ථිකය දුවන්නේ. ඉතින් මේ විදිහට ආණ්ඩුවෙන් මේ සාමාන්‍යයෙන් සතිපතා අවුරුදුපතා මේක එන එක දැන් අතර වෙනකොට බැංකුවට ප්‍රමාණවත් මුදලක් අතේ නොරැඳුනොත් අර වෙළඳ පොළ අවශ්‍යතාවයන්ට සපයන්න අන්න ද්‍රවශීලතාවය පිළිබඳ ඉෂුව එකක් වෙනවා සල්ලි මදි වෙනවා අන්න ඕක තමයි දැනට තියෙන තර්ජනයේ විදිහට සලකන්නේ ඉතින් ඒක කලමනාකරණය කරගන්න ඕන කියන්නේ ඒකයි ඒ කලමනාකරණය කර ගැනීම අනිවාර්යෙන් කරන්න වෙනවා ඔප්ෂන් එකක් නම් මේක මගහැරලා යන්න බැරි හින්දා ඉතින් ඕක තමයි දේශීය ප්‍රතිවිරුද්ධ කිරීමේ කතාව එහෙනම් මතක තියාගන්න මම ඔබට මාස 6ක් 7ක් තිස්සේ පුරවැසියාගේ වගකීම කියලා එකක් ගැන කිව්වා මේ අර්බුද සම්බන්ධයෙන් ඒ කිව්වේ මේන් මේ අද දවසට මුහුණ දෙන්න ලෑස්ති කරගන්න මොකද පුරවැසියා තමන්ටත් මේ අර්බුදය තුල වගකීමක් තියෙන බව තේරුම් ගත්තේ නැත්නම් තමන් දේශීය මේ වෙන ප්‍රතිවිරුද්ධ කිරීමට යන්න සූදානම් වෙන එකක් නැහැ අපි පුරවැසියෝ විදිහට පිටරටින් ණය දීපු කට්ටියට තර ප්‍රතිවිරුද්ධ කරලා දීපල්ලා මේ පාඩුව උඹලා දරා ගන්නලා කියන්න බෑ ඒ පාඩුව අපිටත් දරා ගන්න වෙනවා මොකද අර්බුදය නිර්මාණය කිරීමෙහිලා පුරවැසියා විදිහට ඔබටත් මටත් අපි හැමෝටම වගකීමක් තිබුණා. එතකොට මේ දේශපාලකයෝක මේක කරන්න පුළුවන්ද බැරිද කියලා ඕන කෙනෙකුට අහන්න පුළුවන්. ගොඩක් අහන ප්‍රශ්න මේ හොරු ටිකත් එක්කම ඩායි කරන්නේ නෑ එහෙම කරන්න එපා. ඊළඟ ඡන්දෙන් අයින් කරන්න. ඊළඟ ඡන්දෙන් වෙනස් කරන්න. ඊළඟ ඡන්දෙන් වෙනස් කරන්න නම් ඊළඟ ඡන්දෙන් අයින් කරන්න නම් අලුත් නායකයෝ හදන්න. අලුතෙන් කවද පාර්ලිමේන්තුව යන්නේ කියලා හිතන්න. මේ කරන්න පුළුවන් මිනිස්සු දන්න මිනිස්සුන් පාර්ලිමේන්තුවට යවන්න. එහෙම කට්ටියම සූදානම් කරන්න. එක්කෙනෙක් දෙන්නේ නැමෙ 225ක් සූදානම් කරන්න. ඒක තියෙන්නේ ඔබටම තමයි. අන්න ඔය හින්දම තමයි අපි දිගින් දිගටම අරගලෙන් පස්සේ කිව්වේ ඔබ අලුත් නායකයෝ නිර්මාණය කළ යුතුයි කියලා. We need new leaders කියලා hashtag හදාගෙන සුවාදීන කණ්ඩායම් වලට ඡන්දෙ දෙන්න, නිර්පාක්ෂික අයට ඡන්දෙ දෙන්න, අලුත් මිනිස්සුන්ව බලයට ගේන්න. ගිය පාර ඡන්දෙ දෙන්න කරත් අපිට ගොඩක් බැනුම් අහන්න උනා. ඒක තමයි මේකේ හැටි. අපි ඔබට කිව්වේ ඒකයි මේ කට්ටිය වෙනස් කරන්න නම් අපි අලුත් මිනිස්සු හදන්න ඕනේ. එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි ගොඩක් හදන්න ඕනේ. එන ඊළඟ ඡන්දෙට ඒ කට්ටිය වෙලෑස්ති කරගන්න. ඔබට අපිට මේ රට ගොඩ දාන්න පුළුවන්. මේ ආර්ථිකය අපිට හදන්න වෙනවා. මොකද මේ ආර්ථිකය තමයි තියෙන එකම ආර්ථිකය. මේක හදාගන්න නැතුව අපිට ජීවත් වෙන්න බැරි හින්දා. එහෙනම් මේක අපි ඔක්කොම එකතු වෙලා හදාගන්න ඕන මොහොතක ඉන්නේ. බෙදිලා ගහගන්න මොහොතක නෙවෙයි. ඒ හින්දා රට ඉස්සරහට යන්න නම් එකමුතු වෙලා වැරදි බොරු ප්‍රකාශයන් ප්‍රචාරය කරගෙන දේශපාලනිකව මරා ගන්න නැතුව දෙපැත්තට බෙදිලා හැම එකටම කුලල් කා ගන්න නැතුව මේ යථාර්ථයට මුණ දීලා එක දිශාවකට රට මාස 6ක් අඩුම තරමින් අරගෙන යන මාස 9ක් අරගෙන යන එක දිශාවකට අරගෙන යන ඊට පස්සේ මේ ආර්ථික අර්බුදයේ තියෙන මේ සියුම්
සෙන්සිටිව් තැන් වලින් අපිට ඉස්සරහට ගියාට පස්සේ ඊට පස්සේ අපිට දේශපාලනික මතවාදී එක අපි සාකච්ඡා කරලා අලුත් නායක හදාගන්න තැනකට රට අරගෙන යනවා. ඕක තමයි මම දකින ඉදිරි දැක්ම දේශීය නාය ප්‍රතිහෝ කිරීමකට පිළිබඳ. අහන් හිටියට බොහොම ස්තුතියි බරින කට්ටියව සාදරයෙන් පිළිගන්නවා. ජය වේවා. ආ ලයිව්.